මදුළුපුර නිවුස්. මම මගේ කතාව ආරම්භ කරන්න ඉස්සෙල්ලා මම ඇහුවා චමින්ද මචං කොහමද ගෝටාගේ රැලිය කියලා. බණ්ඩාරවල ගෝටාගේ රැලිය කියලා. මට පෙන්නුව මෙන්න මචං ෆොටෝ එක කියලා. මම කියනවා අර මහින්ද රාජපක්ෂ කන පළව ගන්න එපා ඵලයන් කියලා කියපගන්නේ මේක සංවිධායක ඉන්නේ. මම අද කියනවා අඩෝ උදිතයෝ බලපම් බණ්ඩාරවල චමින්දයාගේ වැඩ උඹගේ තාත්තට ගිහිල්ලා කියපන් අනේ තාත්තේ මතයි බණ්ඩාරවල යන්න බෑ කියලා. එන්න ලොකු ලයින් එකක් දාගෙන හිටියේ මගදී අම්බලා කියනවා මේ ළඟදි දවසක මචං බණ්ඩාරවල චමින්දර දැන් වැඩ නෑ චමින්දගේ වැඩු නෑ අද බලපන් මෙන්න මම කොන පෙන්න ලෙව්වේ වීඩියෝ එක ලයින් දෙනවා උදිත් බණ්ඩාරට නවතින් නැතුව දැන් මොනවද යන්නේ කියලා හිතාගන්න. ඒක නිසා වහල්කමට මේ රටේ මිනිස්සු වහල්ලුන්ගේ පස්සේ ගියාට ඒකට දෙන සාධාරණය තමයි එදා ගෝකට බණ්ඩාරවලින් පෙන්නුවේ අද සජිත් කියන ආදරණීය නායකයර දෙන හරිය තමයි මේ බණ්ඩාරවල පෙන්වලා තියෙන්නේ. ඉතිහාසයේ කවරදාකවත් මෙතන ඉන්න අම්මල තාත්තල සහතික වෙයි මේ කොල්ල කරපු වැඩේ ඉතිහාසෙත් නෑ අනාගතේ කාටවත් කරන්නත් බෑ කියලා මම කියනවා. මොකද අපි දෙන්නගේ හඳහන එක සමානයි. අපි දෙන්නගේ හඳහන සමාන හින්දා මට හිතෙනවා අපි දෙන්නට එන්න ඕන තැන මොකද අපේ තාත්තා චමින්දගේ තාත්තා මගේ තාත්තා මගේ අම්මා චමින්දගේ ඥාති කවුරුවත් දේශපාලනය කරන්නේ නැහැ. අපි බිමින් ආවේ අපිට කවුරුවත් උදව් කරේ නැහැ. අපිට නිකම් බෝලේට පයින් ගන්නා වගේ සමහරු ගහලා දැම්මේ ඇතෑරියේ නැහැ වැඩේ. චමින්දත් කාගෙන දඟලගෙන අරගෙන හදාගත්ත ඒ සම්පත තමයි මේ අද ඉස්සරහා ඉන්නේ. ඒකේ හයිය තමයි මේ බුදුවල වාඩිලා ඉන ආදරණීය නායකයෝ ටික. සමිත්‍රවරුනි අද මේ රටේ දේශපාලනේ පරිවර්තනයක් කරන්න ඕන කාලයක්. මේ රට වයසට ගිහිලා තිබුණේ ඒ වයසට ගියපු රට මලානික වෙලා තිබිච්ච රට තරුණ රටක් බවට පත් කරන දවස තමයි මේ මාසේ 16 වෙනිදා. අන්නේකට හරිය පණ ශක්තිය දෙන්න කියන ආදරණීය ඉල්ලීමක් කරනවා. මේ රටේ බෞද්ධයෝ දවස් ගණන් දුක් විඳගෙන ගිල වන්දනාමාන කරන මහා සීබාදස්ථානයේ තියෙන මගේ දිස්ත්‍රික්කේ. ඒතර මේ සීබාදස්ථානයේ අවුරුදු ගාන චිරාත් කාලයක් පැරණි රත්තරන් ගාන්ටාරයක් තිබුණා. මේ ගාන්ටාරය චොපර්රයකින් ගිහිල්ලා ගෝඨාභය උන්නයේ පන්නගෙන ආවා. එතකොට මේ රටේ බෞද්ධ චිරස්ථිතිය වෙනුවෙන් වැඩ කරනවා නම් අපේ හාමුදුරනේ මම අහනවා ඔය බෞද්ධයි කියලා කෑ ගහන පොට්ටියකෙක් කිව්ව ගමන් කන පැලෙන්න දෙකක් දීලා අහන්න මිත්‍රෝනි බල කොහමද යකෝ කියන්නේ බෞද්ධයන්ගේ මුදුන්මල් කරවෙච්ච සිරිපාදේ ගන්ටාර ඕරගම් කරපු ගෝඨාභයට චන්දයක් දෙන්න මේ රටේ එක බෞද්ධයෙකුට තමන්ගේ බෞද්ධකම හිතේ තියාගෙන කරන්න බෑ. ඒ නිසා මේ මාධ්‍යකාරයෝ දෙන්නේ මේ සුරංගනා ලෝකවල ජනතාව වරන් යන්න හදනවා. අපි කියන ඔය සෙල්ලම ඔය ගනුදෙනුව දවස් 10යි තියෙන්නේ. ඔය ගනුදෙනුව දවස් 10කට පස්සේ අපි මේ රටේ ජනතාවට ඇත්ත කාරණාවල් ටික එලි කරන්න බණ්ඩාරවල ගලිනගෙන මම කියනවා මෙහෙම දෙයක්. දැන් පහුගිය දවස්වල මහා විශාල මනක් ගිහලා තිය වාද පිටියට ගියාම මහා විශාල කතිකාවක් බාට පත් වුණා. දැන් මුං ගහන්නේ මේ කාන්තාවන්ට දෙන මොනවාදර පෑඩ් එක ගැන. මේක කියන්න ඕන. මේක ගැන තමයි කියන්නේ. දැන් වේදිකාවෙ ගිහිල්ලා කියනවා විමල් වීරවංශයා චීකේ විතරක් අර සජිත් කියන කතා අම්මටයි දූටයි එක දිගට අහන්න බෑලු. මම නම් රූපහානි දැකලා තියෙන ඕක ක්‍රීම් කකර රඩ් වලට වැඩි ඕක යන්නේ දැන් රූපහානි. ඉතින් ඒකවල මූඩ එක දැකලා නැහැ. මූ කියනවා අපිට අහන් ඉන්නත් ලැජ්ජයි කියලා. අපි කියනවා විමල් වීරවංශෝ ගොන් කතා කියන්න එපා. මේ සජිත් ප්‍රේමදාස කියන්නේ පුංචි මිනිසුන්ගේ අවශ්‍යතාවය තේරෙන නායකයෙක්. මේ රටේ කවුරුවත් නායකව හිතපු නැති තැන් අවබෝධ තියෙන නායකයෙක්. ඒ ජනතාවට දැනෙන්න ඕන තැන දැනෙන නායකයෙක්. අවුරුදු 25ක් මේ රටේ පුංචි මිනිහගේ දුක තේරුම් ගත්ත නායකයෙක්. එතුමාට දැනෙච්ච මේ රටේ සමස්ත කාන්තාවන්ට සලකන්න ඕන තවත් දෙයක් කියනකොට වීරවංශයා අර පියා
ගානෝ කියල කෑගහගහ රංජන් රාමනායක ඇමතුමා හොඳට කියලදේ. මම ඉදරසින් වීරමන්සක පියානුවට නම් ඔක ඕන්නෑ දැම්මකො ස්පයි වෙලාට තියෙන්නේ. ඒක නිසා අපි කියනවා මේ රටේ සජීත් ප්‍රේමදාස හදන හයිය රැල්ල පුංචි මිනිහා දිනවන රැල්ල ඒ රැල්ලට බණ්ඩාර වෙල ආදරණීය හයි එකතු කරන මේ මොහොතේ අවසාන වශයෙන් කියනවා අපේ පුංචි නායකයා ඌවේ ආදරණීය හයිය ඌවේ ආදරණීය ශක්තිය බණ්ඩාර වෙල බිමෙන් නිපදිච්ච ඔබේ ආදරණීය හයිය කවදා හරි දවසක මෙව්වටම නායකත්වය දෙන චමින්ද විජේසිරිත් එක්ක සජීත් ඌව දිනවනකොට හයිය දීලා ශක්තිය දීලා පණ දීලා අපේ නායකයා ජනාධිපති පුටුව වාඩි වෙනකොට මේ සිටි එමුතුමාල වගේ ඔබට හොඳට වැඩ කරන්න පුළුවන් හයියක් සජීත් නියත වශයෙන්ම චමින්දර දෙනවා. ඒකාන්තයි හයිය දෙන්න ශක්තිය දෙන්න එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන්න ඔබ සියලු දෙනාට ජය වේවා. එක්සත් ජාතික පක්ෂයට ජය වේවා. සජීත් ප්‍රේමදාසට ජය වේවා කියමගේ වචන කිව්වන් බෝසත්. මෙවැනි වීඩියෝ දිගටම නැරඹීමට බදුලුපුර නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට සුබ දවසක්.